ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කඳුකර දමිළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ඊයේ පැවති නාම් 200 සැමරුම් උත්සවය අමතමින් කඳුකර දමිළ ජනතාවගෙන් ජනාධිපතිවරයාට මෙහිදී හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. ඉන්දියා මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා. කොටගල මවුන්ට් වර්නන් වතුයායේ දිමුල පහළ කොටසේ ඉන්දියා ආධාරය යටතේ ඉදිකිරීමට යෝජිත නිවාස දසදහසක ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණා. හැටන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ශ්‍රවණාගාරය සහ පරිගණක ඒකකය විවෘත කිරීම සිදු කෙරුණේද මාර්ගගත ක්‍රමය ඔස්සේ. පාසල් සිසුන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කිරීමද සංකේතාත්මකව සිදු කෙරුණා. அனைவருக்கும் என்னுடைய அன்பார்ந்த வணக்கங்கள். කඳුකරේ දමිළ ජනතාව මෙරට ආර්ථික ශක්තිමත් කිරීමට ලබා දෙන්නේ සුවිශාල දායකත්වයක්. ඔවුන් ඇගයීමට සහ ඔවුන්ගේ වරප්‍රසාද දිනා දීමට රජය ගෙන යන වැඩපිළිවෙල අගය කළ ඉන්දියා අමාත්‍යවරිය ඒ සඳහා සහයෝගයෙන් ක්‍රියා කිරීමට ඉන්දියා රජය කැප වී සිටින බව කියා සිටියා. අපේ වතුකරේ එම කාර්යයන් ඉටු කළ ජනතාව ඇති කර තිබෙන්නේ ඒ වර්ෂ 200ක සුවිශේෂ කාර්යයක්. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ ගෞරවය සිහිපත් කිරීම සහ අපට පුදන්නට පුළුවන් ජයග්‍රහණයේ ජීවයන් ඉදිරි පරම්පරාවටද දායාද කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජයේ හැටියට අපි අදිශානෙන් කැප වී සිටිනවා. We have to say thank you to you. Without that, we may not be having. Without your help, we couldn't have had this ceremony today. Today, we are a stable country, a stable economy, and that $3.5 billion made a big difference. So thank you to you, madam, again, to Prime Minister Modi and to the Indian government. Singala veva, Dravida veva, Bargar veva, Muslim veva, Bauddha veva, Hindu veva, Christiani veva, අපි සියලු දෙනාටම මේ කඳුකරයේ ද්‍රවිඩ ජනතාව එකතු වීම අපේ ශක්තියක් කියලා මම මෙතන ප්‍රකාශ කරනවා. අපි මේ ගමන එකතුව යනවා. අපි මේ ගමන මෙතෙක් එකතු ආවා. එකතු වෙලා ශක්තිමත් වෙලා අපි ඔක්කොම ඉදිරියට යමු කියලා මම ප්‍රකාශ කරනවා. මේ ආර්ථිකය ගැනිච්ච ඔබ. ඔබගේ නෑ මුදල් වලින් අපි දිනු වුණා. ඔබේ දාඩියෙන් ලංකාව හැදුවා. ඒත් ඔබේ ප්‍රශ්නේ තිබුණා. නිදහස් රටක කවුද පුරවැසියන්? කවුද නැත්තේ කියලා අනික් රටවල් වාගේ සියලු දෙනාම පන්නලා දාන්න ඕනේ කියලා අපි කිව්වේ නේ. ඉන්දියාව එක්ක සාකච්ඡා කළා මේක විසඳගන්නු කියලා අපි තියෙන එක. සිනමා බණ්ඩාරනායක මැතිණි යටතේ සිනමා ශාස්ත්‍රී කිවිසෙමඟුත් සිනමා ඉන්ද්‍රා කිවිසෙමඟුත් අපි මේ ප්‍රශ්නෙන් කොටසක් විසඳුවා. ජේ.ආර්. ජයවර්ධන මහතුමා ජනාධිපති වුණා. කොහොම හරි 1986 දී අපි තීරණය කරා මේ සියලු දෙනාටම අපි පුරවැසිකම දෙන්න කියලා තීරණය කරා. මෙතනදී අපි සඳහන් කරන්න ඕනේ මේකට විශේෂයෙන්ම මේ අපිට මේ කරන්න පුළුවන් උනේ සෞම්‍ය මූර්ති තොණ්ඩමන් හැමතිතුමා කියලා මම ගිය සැරේ අගමැති වුණාදී විශේෂයෙන් මම කිව්වා දැන් මෙහි තියෙන විද්‍යා පාසල් දිනු කරන්න කියලා. ආරුමුගම් තොණ්ඩමන් මහතුමාමට 2003 ඇවිල්ලා කිව්වා මේ ඉන්දියන් පුරවැසිය ගත්තේ කට්ටියක් ඉන්නවා ඉන්දියාවට යන්නේ මෙතන ඉන්නේ මොනාද කරන්න කියලා. මං එයාට කිව්වා මේගොල්ලෝ එලවලා දාන්න බෑනේ. අපි මේ අයටත් පුරවැසිකම දෙමු. ගිහින් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාට කතා කරන්න කියලා. එතුමාට ඒකට එකඟුණා. දැන් මේ ඔක්කොමලා ඉන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෝ. 78 ඉඳන් හැම ආණ්ඩුවේම මේ කඳුකරේ දෙමළ ජනතාව නියෝජනය කරන ඇමතිවරයෙක් ඉඳලා තියෙනවා. අපි ගිය සතියේ කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් ගත්තා. කඳුකරේ ද්‍රවිඩ ජනතාව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික සමාජයක අන්තර්ගත කරනවා කියලා අපි තීන්දුව කළා. ඒක ක්‍රියාත්මක කරන්න අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කරලා තියෙනවා. ජීවන් තොණ්ඩමන් ඇමතිතුමත් අදාළ අනෙක් කැමතිවරුත් එතන ඉන්නවා. අපි තීන්දුව කරේ අපි ක්‍රමානුකූලව මේ හැම වත්තකම අද මතු රට සමාගමේ කරන විදිහට අවුට්ග්‍රෝව ගිවිසුම් ක්‍රමයක් ඇති කරන්නේ. ඒ කියන්නේ ඔබ සියලු දෙනාම තේ වගා කළා මේ ෆැක්ටරියට ලබලා දෙන්න. ඒතකොට දකුණේ ඒ නිසා මම ඉස්සෙල්ලා කියන්න යනවා හැම වතුකම්කරු සමාගමටම තමන්ගේ වතු යාවල් දෙක තුනක මේක ආරම්භ කරන්න කියලා. අපි ක්‍රමානුකූලව මේ ප්ලාන්ටේෂන් ක්‍රමය නැති කළා ඔබ සියලු දෙනාටම ඉඩමක් අරගෙන වගා කරන්න පුළුවන් විදිහට ක්‍රියා කරමු. ශ්‍රී ලාංකික අනික් ජන කොටසයි ඔබ අතර එක වෙනසක් තියෙනවා. ඔබට නිවාස හදන්න ඉඩමක් නැහැ. ඒ නිසා මේ ඉඩම් ලබාගෙන පර්චස් 10 ගානේ ඔප්පු හැටියට ලබා දෙන්න අපි ක්‍රියා කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම සිංහල වේවා ද්‍රවිඩ වේවා මුස්ලිම් වේවා එක සමාන අධ්‍යාපන තත්ත්වයක් ඇති කරන්න කියලා අපි කැප වෙලා ඉන්නවා.
කඳුකරේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන අනික් නායකයින් එක්ක මං කතා කරලා තියෙනවා. අනික් පක්ෂ නායකයින් මේ ඔක්කොම ලෑස්ති උදව් කරන්න මං කිව්වා අගමැතිතුමා එක්කතු වෙලා මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න කියලා. මෝඩි අගමැතිතුමා දුන්න ගෙවල් 10,000 මම ස්තුතිවන්ත වෙනවා. ඒත් අපිත් ගෙවල් හදන්න ඕනේ. ඒකෙත් අපි මුදල් වෙන් කරනවා කියලා කියන්න කැමතියි. එහෙනම් මේ සැමරු උත්සවය කඳුකර ද්‍රවිඩ ජනතාවගේ නව ආරම්භයක්. ඒ ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ නව ආරම්භයක්. අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන යමු කියලා.